අදාපි නාම ධර්ම අතර තියෙන චෛතසික පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කර ගනිමුද? ඒ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ චෛතසික කියලා කියන්නේ කුමක්ද කියලා අපිට මුලින්ම පැහැදිලි කර ගන්න පුළුවන් නම් ඉතාමත් වැදගත් අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ශාලිකා. ඇත්තටම ඒක දැන් අපි යොමු වෙන්නට ඕනේ ථේරවාදයේ මූල ධර්ම ගැන සාකච්ඡා කරන්නට. ඉතින් ඇත්තටම මේ වැඩසටහනේදී අපි ප්‍රශ්න කිහිපයක් ශාසන ඉතිහාස කතාව ගැනත් අපි කතා කරලා, ථේරවාදයේ මූලික සිද්ධාන්ත ගැනත් අපි සැකයෙන් කතා කරලා තමයි භාවනාව දිස්ත යොමු වෙන්නේ. මේ මූල ධර්ම ගැන අපි කතා කරනකොට ඒක ඉතා වැදගත්. දැන් අපි මේ වෙනකන් පරමාර්ථ ගැන සැකයෙන් අඳුනගත්තා, ප්‍රඥප්ති පරමාර්ථ කියන දෙකේ වෙනස දැනගත්තා. ඊට පස්සේ රූපය කියන එක ගැන අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඊළඟට අපි ගිය වතාවේ චිත්තය නැත්නම් විඥානය කියන එක ගැන කතා කරන්නට යෙදුණා. දැන් අපි චිත්තය නැත්නම් විඥානය ගැන කතා කරනකොට ශාලික අනිවාර්යෙන් කතා කර යුතු දෙයක් තමයි චෛතසික ධර්ම කියන්නේ. චෛතසික ධර්ම ථේරවාද හැටියට 52ක් තියෙනවා. ඉතින් අපිට දවස් කිහිපයක් යයි මේ චෛතසික ධර්ම පිළිවෙලින් හිමින් සැරේ කතා කරන්න. දවසකට චෛතසික කිහිපය බැගින් අරගෙන. ඉතින් ඒකෙදි අපි ඇත්තටම චෛතසිකයක් කියලා කියන්නේ සිතත් සමග යෙදෙන, සිතත් සමග මිශ්‍ර වෙච්ච ධර්ම ටිකක්. දැන් අපි කලින් වතාවේ සිත කියන එක තේරුම් ගත්තනේ අරමුණක් දැන ගැනීම කියන මතකද? අරමුණක් දැන ගැනීම සිත. අපි උදාහරණයකට කිව්වා එකපාරට තමන්ගේ නිවස හෝ කාර්යාලය සිහි කරොත් ඒ අරමුණ දෙරෙහි අවධානයක් ඇති වුණා. ඒ අරමුණ ගත්තා, ඒ අරමුණ මතක් වුණා. මෙන්න මේ අවධානය අරමුණකට යොමු වීම. ඒක අපි වෙන විදිහකට කිව්වා අනිත් අරමුණු වලින් වෙන්කොට එක අරමුණකට අවධානය දීම තමයි සිත කියලා අපි කිව්වනේ. එතකොට මේක තමයි චින්තන ක්‍රියාව, විඥාන ක්‍රියාව. අරමුණකට අවධානය දීම, ෆෝකස් කිරීම. එතකොට මේ ෆෝකස් එක නැත්නම් අවධානය දෙනකොට ඒකත් සමග තවත් ධර්ම ටිකක්, තවත් අනුධර්ම ටිකක් කියලා අපි විස්තර කරමු. ඒ ෆෝකස් එකට අදාළව අනුක්‍රියා ටිකක් සිද්ධ වෙනවා. දැන් උදාහරණයකට ගමු. අපේ මෞතුමිය සිහි කරන්නකො, මව සිහි කරන්නකො තම තමන්. එතකොට අපි සිහි කරනකොට ඒ අප්‍රසන්න හැඟීමක් ඒ ගොඩක් වෙලාවට සමහර අයත් නම් කේන්තියක් වෙන අවස්ථාවක් තියෙන පුළුවන් අවසනාවකට. නමුත් අපිට සාමාන්‍යයෙන් ප්‍රසන්න හැඟීමක්, ගෞරවත්වයක් නැත්නම් ආදරයක්, මෛත්‍රියක් එක තමයි ඒ සිහිවීම සිද්ධ වෙන්නේ. ඒතර මව සිහි කරමේ සිතක් පහළ වෙනකොට ඒ සිතත් සමග තවත් ගති ස්වභාව ටිකක් තියෙනවා. ඒකේ වෙනස අපි තේරුම් ගන්න අපි ටිකක් හතුරුකම් කරපු කෙනෙක්. අපි අකමැති කෙනෙක්. මොනම හරි හේතුවක් නිසා අපිට හානියක් කරා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි අදකාලිකව දේශපාලන වශයෙන් වෙන්නට පුළුවන්. මොනවා හරි අපිට තියෙන අමනාපකමක් තියෙන කෙනෙක්ව සිහි කරනකොට මොකද වෙන්නේ? එතනත් සිහි කිරීම තියෙනවා. හැබැයි අර මව සිහි කරනවා වගේ නෙවෙයිනේ. එතන තියෙන ටිකක් අප්‍රසාදයක්, අකමැත්තක්, නොකමැතිකමක්, තරහක් එක තමයි සිහිවීම සිද්ධ වෙන්නේ. දැන් බලන්න ශාලික, මේ සිහිවීම දෙක මව සිහි කරා, සතුරෙක් සිහි කරා. මව සිහි කරා, සතුරෙක් සිහි කරා. මේ දෙකේම තියෙනවා නේද සිහි කිරීම නැත්තම් අවධානය දීමේ පොදු ලක්ෂණය. අරමුණ ගැනීමේ පොදු ලක්ෂණය මේ දෙකේම තියෙනවා. අවධානය දීලා අවධානය සිහි කිරීම පොදු ලක්ෂණය දෙනවා. හැබැයි මේ දෙකත් එක්ක මිශ්‍ර වෙච්ච අනිත් ස්වභාව සම්පූර්ණයෙන් වෙනස් නේද? එකක තිබුණේ ආදරය, කරුණා, මෛත්‍රී වගේ ගති. එකක තිබුණේ තරහව, අප්‍රසාදය, දෝමනස්සය වගේ ස්වභාවයන්. එතකොට මතක තියාගන්න මේ හැම සිහි කිරීමකම, හැම අරමුණු ගැනීමකම තියෙන මූලික ලක්ෂණය තමයි සිත. මූලික ධර්මය තමයි සිත. අරමුණ වෙත අවධානය දීම, අරමුණ ගැනීම, අරමුණ සිහිවීම, කල්පනා වීම කියලා අපි කියන්නේ ඒකට. නමුත් ඒකත් සමග මිශ්‍ර වෙච්ච, වෙන්කල නොහැකි පරිදි මිශ්‍ර වෙච්ච ගති ස්වභාව ටිකක් තියෙනවා. ඒවට කියනවා චෛතසික කියලා. සමහර වෙලාවට අපි ඇලමින් අරමුණ ගන්නවා, සමහරට ගැටෙමින් අරමුණ ගන්නවා, විරුද්ධ වෙමින් අරමුණ ගන්නවා, බිය වෙමින් අරමුණ ගන්නවා, සැක කරමින් අරමුණ ගන්නවා, කලබල වෙමින් අරමුණ ගන්නවා, බොහොම ශ්‍රද්ධාවෙන් අරමුණ ගන්නවා. බලන්න මේ අරමුණු ගැනීම සියල්ලෙම අරමුණු ගැනීම වශයෙන් ගත්තම හැමෝටම තියෙන පොදු විඥානය එතන තියෙනවා. පොදු කියලා කියන්නේ එතන විඥානයක් පහළ වෙන හැම එකෙම විඥානයේ කෘත්‍ය තමයි අරමුණ දෙසට අවධානය දීම. හැබැයි ඒ අවධාන වලදී සමහර එකක ඇලීම, ගැටීම, සමහර එකක සැකය, සමහර එකක කලබල වීම, සමහර එකක බිය ආදී වූ ගති ස්වභාව තිබිලා තියෙනවා. මෙන්න මේ කියන අනුස්වභාව තමයි අපි චෛතසික කියලා හඳුන්වලා තියෙන්නේ. සිතක් අරමුණ ගන්නකොට ඔහුත් ඒ සිතත් සමග බැඳිලා හටගන්න අර කියපු හැඟීම් වගේ දේවල්, ඒ මානසික අනුක්‍රියාවලට තමයි අපි චෛතසික කියලා කියන්නේ. බලන්න මේ චෛතසික වලින් ලක්ෂණ කීපයක් තමයි සිතත් එක්කම ඒ හටගන්නේ. ඇත්තට අපි කියන්නේ චෛතසික ධර්මවලයි සිතේයි තියෙන එකම හට ගැනීමක්. එකම හට ගැනීමක් උන්ට තියෙන. එකම නිරෝධයක්, එකම අරමුණක් අරමුණු කරන්නේ. තවත් ගැඹුරින් කියන එකම වස්තුවක් පංචවෝකාර භවෙදි කියලා ඒක පැත්තකින් තියමු. එකම හට ගැනීමක්, එකම නිරෝධයක්, එකම අරමුණක්. ඒ කියන්නේ අම්මව අරමුණු කරනකොට ඒ ඇති වෙන ප්‍රසන්න හැඟීමයි, ඒ අරමුණු අවධානයයි මේ දෙකම එකටමයි හටගෙන තියෙන්නේ. ඒ දෙකේම හට ගැනීම එකක්, එකම හට ගැනීම. අපිට කියපල එකට හටගත්ත කෙනෙක්ව ප්‍රශ්නයක් නැහැ. එකටමයි නිරුද්ධ වෙලා තියෙන්නේ. අවධානය තියෙනවා
අර ගති සභාව නිරුද්ධනාවත් අර ගති සභාවටක නිතියන අවධ නිරුද්ධනාත් දෙක එකට බැඳි ලතින මිස්ට කරන්න බෙන් කරන්න බැරි ප්‍රමාණයට මිශ්‍ර වෙලා තින බැඳි ලති. ඒවගේ සිතත් සමඟ එකටම හටගන්න එකටම පවතින එකටම නිරුද්ධ වෙන එකම අරමුණක් ගන්න සිතත් සමඟ මිශ්‍ර වෙච්ච බැඳිච්ච මේ අනුක්‍රියාටිකකට තමයි අපි චෛතසික කියලා කියලා තියෙන්නේ. ඒක තවපමාවක් ගත්තොත් සිත කියන එක පිරිසිදු වතුර නම් වතුරට මිශ්‍ර කරපු පාට ටික වගේ තමයි චෛතසික ධර්ම. ඉතින් ඒ නිසා රේරුකාණී ස්වාමීන් වහන්සේත් එක්ක තව ලස්සන උපමාවක් එක විස්තර කරලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ කියපු විදිහට සිතත් සමග බැඳිච්ච ගති ස්වභාව ටිකකට තමයි අපි චෛතසික කියලා හඳුන්වලා තියෙන්නේ.